හලෝ සුබ දවසක් හැමෝටම අද අනලුත් වීඩියෝ එකකින් මම එනවා මොකක්ද කියලා ඔයාලට පේන්න ඇති කතා කරන්න යන්නේ සවුන්ඩ් සිස්ටම් එකක් ඇත්තටම මේක පිළිවෙලමයි ගොඩක් ආස හිතෙන දැනගත් හිතෙන වීඩියෝ එකක් වෙයි ඇත්තටම මොකක්ද මේ සම්පූර්ණ සවුන්ඩ් සිස්ටම් එක ඇස්සේ බලලෙමු මොකක්ද කියලා ඊට පස්සේ කතා කරමු right නදීනෝ සවුන්ඩ් සිස්ටම් එක මේක අඩි 3ක් විතර උසයි. ඇයි මේක ගැන අපි අද කතා කරන්න ගත්තේ? විශේෂ දෙයක් වෙනවා. මොඩක් කොල්ලෝ ආසයි මේ සිංදුවක් BS තුන සද්දෙට සිංදු අහන්න ඉතින්. ඒ වගේ අයට අඩුම මුදලකට ලංකාවේ ගන්න පුළුවන් හොඳම සවුන්ඩ් සිස්ටම් එකක් තමයි මේ අද ඉනාවේ. බලමු මේක තෝරගන්න විශේෂ හේතු මොනවාද? එක ටිකක් විශාලයි ඒක හේතුවක් සහ මේකේ මික්සර් එකක් තියෙනවා සහ ඇම්ප්ලිෆයර් එකක් ඇතුලේ කෙලින්ම තියෙනවා ඉතින් අපිට වෙනම ඇම්ප්ලිෆයර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මික්සර් එකක් ඕනේ නැහැ ඒකින් අපිට කෙලින්ම ඩිරෙක්ට් පාවිච්චි කරන්න පුළුවන් ඕනම තැනක ඉන්ඩෝ වගේම අවුට්ඩෝ වලත් පාවිච්චි කරන්න පුළුවන් එහෙම කියද්දී පොඩ්ඩක් අවුට්ඩෝ කියද්දී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේක ඒ තරම ඒකට අවශ්‍ය කරන සාධක වලින් මේක හදලා තියෙනවා ඇත්තම ඔව් මේක බලමු හුරු විදිහට මෙන්න මික්සර් එක ඇම්ප්ලිෆයර් එක තියෙන ඇතුලේ උඩම තියෙනවා ටියුටර් දෙකක් සහ ස්පීකර් ගල් 15 ස්පීකර්ස් එක බෆල් එක දෙක ගන්න හතරක් ඉතින් හිතා ගන්නකෝ සද්දෙන් එක කොයි වගේ වෙන්නේ නැද්ද කියලා රයිට් මේක ගොඩක් ශක්තිමත් මේකට නැග්ගත් මුකුත් වෙන්නේ නැහැ අයිය හොඳයි ඒ වගේම ඕන දැනට ගෙනියන්න පුළුවන් මේ විදිහට අලු තියෙනවා මේ ඉන්න ඕන තැන අපිට අරයන් දුන්නු. විශේෂම දේ මික්සර් එකක් තියෙනවා. ඇම්ප්ලිෆයර් එකක් මේක ඇතුළෙම තියෙනවා. ඒකෙන් අපිට ප්ලග් ගන්න ප්ලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. මේක එන්නේ මොන වගේ බොක්ස් එකකද? එන්නේ කොහොමද? පැකින් කොහොමද? මේක එන්නේ බොක්ස් දෙකක. A සහ B. A කියන බොක්ස් එකේ තියෙන මික්සර් එකත් එක්ක තියෙන බෆල් එක. අනිත් එකේ B කියන එකේ තියෙන සාමාන්‍ය මෙන්න මේ තියෙන බෆල් එක. එච්චරයි බොක්ස්. ඇත්තටම කැටලොග් එකක් තියෙනවා. බලාගන්න පුළුවන් පොඩි පොඩි දේවල් ටිකක් ඒකෙත් මොකද්ද මේකේ බ්‍රෑන්ඩ් එක බ්‍රෑන්ඩ් එක ගැන කතා කරොත් බලාගන්න පුළුවන් මේක ඔලෑන් බ්‍රෑන්ඩ් එක ලංකාවේ කරන්නේ ගොඩක් කරලා ක්‍රවුන් හරි ඒ කියන්නේ ක්‍රවුන් සමාගමකින් ශාඛාවකින් අපිට මේ ගන්න පුළුවන් මම කිව්වා වගේ මේක අවුඩ්ඩෝ පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ලෝහමේ තාඩු දාලා කිරෝරවල් ඩැමේජ් වලට ආරක්ෂා කරලා තිනවා ශක්තිය හොඳයි මේක ගෙනියන්න පුළුවන් මේක ලංකා වෝල්ටේජ් එකෙන් වැඩ කරනවා කියන්නේ 230යි 50 ගිගාහර්ට්ස් කියන පරාසය ඇතුලේ මේක වැඩ කරනවා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන් ඊට අමතරව දෙයක් කියන්න ඕනේ මේක ස්ටාර්ටින් කරන්ට් එක පොඩ්ඩක් වැඩිපුර ගන්නවා ගියර තියෙන 10 ඇම්පි බ්‍රේකරයක් නම් ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන් ඊට අඩු බ්‍රේකර් සයිස් එකකදී ගියර තියෙන තවත් මොන හරි උපකරණ ඒ බ්‍රේකර් එක ලෝඩ් වෙලා තියෙනවා සමහර විට මේක පැලේ ඔන් කරපු ගමන් බ්‍රේකර් එක යන්න පුළුවන් ඒක නිසා ඒ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේ වෙලාවගේ වෙලාවට අනිත් උපකරණ අයින් කරලා හෝ තමයි බ්‍රේකර් එකේ සයිස් එක වැඩි කරලා පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහ තමයි මේකේ පාවිච්චි කරන්න ඕනේ දේවල්. කොහොමද පැකින් කර මොන වගේ කරන්ට් එකක් පෙගන්නේ? අපි බලමු. දැන් මේ බෝල් එකේ මොනවද පිටිපස්සේ ගහලා තියෙන්නේ මොනවද මේකේ මොඩල් නම්බර් එක කියලා. රයිට්. මෙන්න මේ විදිහ තමයි මේක පිටිපස්ස. right මෙන්න මේ මික්සර් එක තියෙන බෆල් එකේ තමයි අපි මේ පවර් සප්ලයර් දෙන්න ඕනේ. මේකින් පවර් සප්ලයර් වයර් එක මොකක් කිව්වාගේ ඇම්ප්ලිෆයර් එක තියෙන මේක ඇතුලේ. මෙතන හීට් සින්ක් එකේ එකත් එක්කන් කූලින් ෆෑන් එක. ඊට අමතරව ඔඩියෝ අවුට් එකක් තියෙනවා අනිත් බෆල් එකට. අපලොන් මොඩියුල් එක. right මෙතන මොඩියුල් එක OLMS 812A හරිද? පොඩ් 200ක් කියලා ගහලා තියෙනවා. right. අනිත් බෆල් එකේ මොකක්ද තියෙන්නේ? ඒකේ විශේෂ කිසිම දෙයක් නැහැ. සාමාන්‍ය බෆල් එකට එන වයර් කනෙක්ටර් දෙක තියෙනවා. එච්චරයි. වෙන කිසිම දෙයක් ඒකේ නැහැ. කියන්නේ ඒ ගැන අපිට විශේෂයෙන් කතා කරන්න දෙයක් නැහැ. බෆල් දෙකටම එකම සයිස් එකේ ස්පීකර්ස් දෙක ගානේ හතරකුත් විශාල ටියුටර් රහිනුත් තියෙනවා
මේක ඇතුලේ පාටිෂන් කරලා තමයි මේවා තියෙන්නේ. ටියුටර් එක වෙනවා, වූෆර් වෙනවා. ඉතින් අපි දැන් කතා කරමු අපි මික්සර් එක තියෙන මික්සර් එක සහ ඇම්ප්ලිෆයර් එක තියෙන බෆල් එක ගැන. මුලින්ම අදාල බලමු මේ මික්සර් එකේ මොනවද තියෙන්නේ. රයිට්. මේක channel 5ක මික්සර් එකක්. අපි උඩ බලා ගත්තොත් මයික්‍රෝෆෝන් පෝට් තුනක් තියෙනවා. ඒ වගේම ගිටාර් ඉන් එකක් තියෙනවා. ගිටාර් ඉන් එකක් මේක. රයිට් ගිටාර් ඉන්. ඊට පස්සේ ලයින් ඉන් එකක් තියෙනවා. ලෙෆ්ට් රයිට් වශයෙන්. ඊට එහා පැත්තේ තියෙන්නේ ඔඩියෝ ඉන්පුට් එක. ඉන්පුට් එකක් දෙන්න පුළුවන් මෙතෙන්ට. ඔඩියෝ ඉන්පුට් එකක්. ඊට පල්ලෙහා තියෙනවා වැදගත්ම දෙයක්. USB පෝට් එකක් තියෙනවා. අපි චිප් එකක් ඕන චිප් එකක් ගන්න පුළුවන්. මේක තමයි මම මේ ප්‍රොෆයිල් එකේ දෙක වැදගත්ම දේ. USB පෝට් එකක් තියෙනවා. අපිට කෙලින්ම ඩිරෙක්ට් පෙන් එකක් මේකට සම්බන්ධ කරලා සින්දු ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊට එහා පැත්තෙන් තියෙනවා මෙන්න මේ වගේ ලෙවල් මීටර එකක්. ලෙවල් මීටර එකක් කියලා කියන්නේ මේක ඩෙසිබල් තමයි මේකේ. ලෙවල් මීටර එක මේක ඉස්සෙල්ලාම DB කියලා ස්විච් ලයිට් වගේක් තියෙනවා. මේක මේ DB කියලා පත් වෙන ලයිට් එක මේකට පවර් සප්ලයි එක දුන්නාම පත් වෙන ලයිට් එක. ඊට පස්සේ මේ වගේ ලයිට් සෙට් දෙකක් තියෙනවා ලෙෆ්ට් රයිට් වශයෙන්. අතරම මේක හොඳටම බලා ගන්න පුළුවන් ස්ටුඩියෝ සීරෝ සොන් සින්දුවක් ප්ලේ කරාට පස්සේ මේ දෙක දෙවිධයක වැඩ කරනවා. රයිට්. ඊට පල්ලෙහෙන් මේ ලොකුට දෙන ස්විච් එක ඔන් ඔෆ් බටන් එක මේ පවර් බටන් එක මේ බෆල් එකට පවර් සප්ලයි එක දීලා ඔන් ඔෆ් කරන බටන් එක. තවත් පොඩි පොඩි බටන් වගේක් තියෙනවා. මේ ටික දින්න ඇත්තටම අපේ පෙන් ඩ්‍රයිව් එක කන්ට්‍රෝල් කරන්න, සින්දුවක් ඉස්සරහට යවන්න, පස්සට යවන්න, ප්ලේ කරන්න, පුෂ් කරන්න මෙනුවේ බටන් ටික පාවිච්චි කරන්න පුළුවන්. ඊට පල්ලෙන් තියෙන මාස්ටර් ඉක්වලයිසර් එක. මේ ගැන කතා කරන කලින් වෙන මෙන්නේ කන්ට්‍රෝලර්ස් මොනවද කියලා බලන්න. රයිට්. මොනවද මේ කන්ට්‍රෝලර්ස්? මේ කන්ට්‍රෝල් වලින් කරන්නේ මේ මේ උඩදී අපි සම්බන්ධ කරපු මේ මයික්‍රෝෆෝන් ජැක්ස් වර්ග දෙකම තියෙනවා. මේකේ ජැක් තුනක් තියෙනවා මෙයා තින් මෙයා තින් තුනක් තියෙනවා ඔක්කොම හයක් තියෙනවා. ඒක තමයි මයික් හයක් අපි සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි මේ දෙකම කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙන්න මේ කන්ට්‍රෝලර්ස් ටිකෙන්. ඒ විදිහටම මේ ආකාරයේ හරියටම පල්ලෙ හැදිනවෙන් මේ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මොනවද තියෙන්නේ? උඩින්ම රතු පාටින් තියෙන්නේ වොලියුම් කන්ට්‍රෝල් එක. ඊට පස්සේ ලෝ ෆ්‍රීකවෙන්සි එක, මිඩ් එක සහ හයි එක. මෙතනින් පුළුවන් බැලන්ස් එක කන්ට්‍රෝල් කරන්න අපිට. ඊට අමතරව එකව එක තියෙනවා. එකව එක ලෙෆ්ට් රයිට් වශයෙන් ගහගෙන එකව එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මයික්‍රෝෆෝන් වලට තියෙන කන්ට්‍රෝලර්ස් තුන තමයි මේක. ඊට පස්සේ ගිටාර් ඉන් එකටත් ඒ වගේම තියෙනවා වොලියුම් එක, වොලියුම් එක ලෝ ෆ්‍රීකවෙන්සි, මිඩ් එක, හයි එක, බැලන්ස් එකේ එකෝ කන්ට්‍රෝල් එකක් නැහැ. ඊට පස්සේ තියෙන අපිට ලයින් කන්ට්‍රෝල්. එහෙම නැත්නම් ලයින් ඉන් අපි මේකට පෙන් එකක් හරි එහෙම නැත්නම් කෙලින්ම ඩිරෙක්ට් ලයින් එකක් හරි දුන්නට පස්සේ අපිට ඒවා කන්ට්‍රෝල් කරන්න තමයි මෙන්න මේ කන්ට්‍රෝලර්ස් තුන සහ මේ ස්විච් දෙක තියෙන්නේ. මෙතන ස්විච් එකක් තියෙනවා, මෙතන ඉන්පුට් ස්විච් එකක් තියෙනවා, වොලියුම් එක තියෙනවා, ලෝ හයි ෆ්‍රීකවෙන්සි වෙනස් කරන්න තියෙනවා. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා ලොකු කන්ට්‍රෝලර්ස් දෙකක්. ඒක ඇත්තටම බැලන්ස් කන්ට්‍රෝල් එකක්. මේකේ පුළුවන් අපිට වම සහ දකුණ යන ස්පීකර්ස් දෙකම, බෆල්ස් දෙකම එක්කෝ අපිට අඩු වැඩි කරන්න සද්දේ වෙන වෙනම. ඒ දෙක වෙන වෙනම. මෙන්න මෙතන තියෙන වොලියුම් කන්ට්‍රෝල් එකෙන් කරාම මේ දෙකේම සද්ද වැඩි වෙනවා. හැබැයි වම සහ දකුණ වෙන වෙනම කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ තියෙන කන්ට්‍රෝල් දෙකේ. ඊට පස්සේ මෙතන තියෙනවා මාස්ටර් ඉක්වලයිසර් එක. මේකේ ලෝ ෆ්‍රීකවෙන්සි එක මේ පැත්තේ, හයි එක මේ පැත්තේ. අපිට පුළුවන් කියන්නේ ලෝ කියන්නේ බේස් හඬ, හයි කියන්නේ ටියුටර් සවුන්ඩ් එක. මේ ටික හිතෙන්නේ කරලා අපිට අවශ්‍ය විදිහට සවුන්ඩ් හදා ගන්න පුළුවන්. රයිට්. ඔන්න ඔය ටික තමයි මෙන්න මේකේ අපේ මික්සර් පැනල් එකේ කරගන්න පුළුවන් දේවල්. ඇම්ප්ලිෆයර් එක ගැන ගත්තොත් ඇම්ප්ලිෆයර් එක දාපුවම ඔන්න වෙනවා. එක කූලින් ෆෑන් එක වැඩ කරනවා. හැබැයි කූලින් ෆෑන් එකේ මේක සවුන්ඩ් එකට කිසිම බාධාවක් නැහැ. ඒක වැඩ කරයි කියලා අපි
අපි බලමු මේක ඔන් කරලා කොහොමද සවුන් කියලා. දැන් අපි ඉන්න ඉඩකඩත් එක්ක මේ සවුන් ටිකක් දරා ගන්න අමාරුයි. විශේෂයෙන් මේ මම කතා කරන මයික්‍රෝෆෝන් එකට නම් මේ සවුන් දරා ගන්න අමාරුයි. තමයි සද්ද වෙනස් වෙන්න පුළුවන්. රයිට්, කොහොමද දැන් අපි මේක ඔන් කරන්නේ? මොකද ඔයගේ පවර් බටන් එක මෙතන. පවර් බටන් එක ඔන් කරා. ලයිට් දෙක ඔත්තු වෙනවා. මගේ ළඟ තියෙනවා ෆ්ලෑෂ් ඩ්‍රයිවර් එක. මම ඒක සම්බන්ධ කරනවා USB port එකට. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන line input button එක click කරනවා. දැන් අඩු කරලා තියෙනවා ගොඩක්. frequency එකත් ගොඩාක් පල්ලෙහා තියෙනවා මේක. අදුවත් හරි මේ සින්දු ටික හරි ඔන්න පුළුවන් ඔන්න විදියට.